හැලෝ යාළුවනේ, අදත් මම උගලන් සාදරයෙන් පිළිගන්නවා ටෙකින් යුනිට් චැනල් එක. ඉතින් අද අපි කතා කරන්න ආවේ පොඩි වීඩියෝ එකකට පිළිතුරක් ලෙස මේ ආර්ට් වර්ක් ඇප් එක ගැන. ඉතින් ඔයා මගේ කලින් වීඩියෝ එක බැලුවනම් බලලා නැත්තම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ඔයගොල්ලන්ට ඒකෙදි පුංචි අවබෝධයක් ගන්න පුළුවන් අද අපි කතා කරන්න යන්නේ මොකද්ද කියලා. ඉතින් අද අපි කතා කරන්න යන පුංචි ඇප් එක තමයි මේ ඕපන් ටූන්ස් කියන මේ ඇප් එක. ඉතින් අද අපි යමු වීඩියෝ එකට. හලෝ යාළුවනේ, අද මම ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා ටෙක්කින් යුටියුබ් චැනල් එකට. ඉතින් යාළුවනේ, මේක ඇනිමේෂන් ක්‍රියේට් කරන්න පුළුවන් ඇප් එකක්. එහෙනම් අපි මේක ඩවුන්ලෝඩ් කරගත්තේ කොහොමද කියලා බලමු. ඔයා මුලින්ම මේක බ්‍රවුසර් එකට ගිහිල්ලා ඕපන් ටූන්ස් කියලා මම මේ සර්ච් කරලා තියෙන ඉන්දියෙ සර්ච් කරන්න. එතකොට මේ වගේ වෙබ් එකක් හම්බෙයි. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ප්‍රධාන වෙබ් ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට දැක ගන්න පුළුවන් මේගොල්ලන්ගේ ප්‍රධාන මෙනු එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ කියව කියව ගිහිල්ලා ඉන්ස්ට්‍රක්ෂන් මේ වගේ දේවල් තියෙනවා. ඔයාට බිල්ඩ් කරන්න ඕන සේරම දේවල් මේකේ කියලා දීලා තියෙනවා. ඒ සේරම කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මෙතන මේ ක්ලික් හියර් ටු ඩවුන්ලෝඩ් කියන එකේ මේ ඕපන් ටූන්ස් කියන එක ක්ලික් කරන්න. ඉතින් දැන් මම ඒක ඒ විදියට ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ වගේ පොඩි බොක්ස් එකකුත් එක්ක ඕගොල්ලන්ට මේක Windows එකටද Mac OS එකටද ඩවුන්ලෝඩ් කරගන්න ඕන කියලා බොක්ස් දෙකක් හම්බෙලා තියෙනවා. ඉතින් මම Windows එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕන නිසා මේ Download for Windows කියන එක ක්ලික් කරපු ගමන් ඔයාට ඩවුන්ලෝඩ් වෙනවා මෙතන පල්ලෙහයින් බලාගන්න පුළුවන්. ඉතින් මම මේක ඩවුන්ලෝඩ් කරගත්ත නිසා මම ආපහු ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. ඉතින් මම මේක මිනිමයිස් කරලා යනවා ඇප්ලිකේෂන් එකට. ඉතින් ඊට කලින් දෙයක් කියන්න තියෙනවා, මම ඔයා මගේ චැනල් එක තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මම අලුතෙන්ම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට වීඩියෝ එක බලන්න නොටිෆිකේෂන් එකක් ගෙන්නව ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම බෙල් අයිකන් එක ඕල් එකට දාන්න. එහෙනම් අපි යමු ඇප්ලිකේෂන් එක. ඉතින් ඔයා මේ විදියට ඕපන් කරගන්න ඕන. එතකොට මේ වගේ පොඩි මෙනු එකක් එක්ක ඕපන් වෙනවා ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ ඔයාලට මුලින්ම හම්බ වෙනවා මේ වගේ පොඡි බොක්ස් එක. ඒකට ඔයාට සීන් නේම් එකක් දෙන්න ඕන. ඉතින් මම මේකට දානවා ප්‍රොජෙක්ට් එකේ නම animate project one කියලා. ඉතින් මම ඉදියට දාගත්තට පස්සේ මේක සේව් වුණ වෙන්න ඕන තැනත් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් බ්‍රවුසර් එකෙන් වෙන තැනක් හොයාගන්න. ඉතින් මම මේක මෙතනම තියනවා. ඒ වගේම කැමරා සයිස් එකක්, wide එකක්, resolution, ඒ වගේම units, frame rate එකක් වගේ දේවල් ඔයාට කැමති විදියකට හදාගෙන මේ create scene කියන එක ක්ලික් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට තව scene එකක් open කරන්න ඕන නම් මේ open another scene කියන එක ක්ලික් කරන්න පුළුවන්. දැන් මම create scene එක open කරනවා. ඊට පස්සේ ටික load වෙලා ඔයාලට මේ වගේ පොඩි interface එකකට හම්බ වෙනවා. ඉතින් මේක පොඩ්ඩක් ලේසි අපිට ඕන විදියකට animation video එකක් හදාගන්න. ඉතින් දැන් මම මුලින්ම ඔයගලන්ට පොඩි සරල animate video එකක් හදලා පෙන්නන්න. ඒකට ඔයාලට තියෙන මෙතන පැත්තේ අපිට tools ටිකක් හම්බෙලා දෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් මෙතන brush tool එක ගන්න. ඊට කලින් ඔයාලට පුළුවන් මේ මෙතන තියෙන පැත්තේ තියෙන ඒ වගේම දෙයක් කියන්න තියෙනවා. මම ගිහිල්ලා තියෙන මේ basic කියන පැත්තේ තියෙන පොඩි ඔප්ෂන් එකට. ඒක ඊට පස්සේ පුළුවන් මෙතන තියෙන scene animate project 1 කියලා මෙතන ගහලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන timeline එක click කරලා මෙයාගේ left click කරපු ගමන් ඔයාලට පොඩි මෙයාගේ interface එකක් හම්බ වෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් මෙතන live level කියන එක click කරන්න. එතකොට ඔයගලන්ට පුළුවන් මේ වගේ level එකක් හදාගන්න. ඒක මේ විදියට අනිවාර්යයෙන්ම tones raised level කියන එක
චූස් කරලා තියෙන්න ඕන නැත්නම් එහෙම නිකන් නැහැ. සමහර විට ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේක ඕකේ කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන පොඩි ටේබල් එකක් හම්බ වෙලා තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙතන බ්‍රෂ් ටූල් එක අරගෙන කැමති දෙයක් අඳින්න. ඉතින් මම දැන්ට පොඩි රවුමක් ඇඳගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේක එච්චර සාර්ථකව නම් පේන්නේ නැහැ. මම මේ ටච් පෑඩ් එකෙන් තමයි මේක අඳින්නේ. මොකද මම යූස් කරන්නේ ලැප්ටොප් එක නිසා. ඉතින් මම ඊට පස්සේ මේ මෙතන තියෙන අනිත් පොඩි කොටුව ක්ලික් කරනවා. තෝසියාර විදියටම නිව් ලෙවල් කියන ක්ලික් කරලා අපෝල් ලෙවල් එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ මම පුංචිම පුංචි පොඩි ඩොට් එකක් ලියනවා. ඒ වගේම ඔයාලට අනිත් එකත් ඒ විදියටම කරගෙන ඕන විදියක හදාගන්න පුළුවන්. ඉතින් මම ඒ විදියට හදාගෙන උගලන්ට පෙන්නන්න. උගලන්ට පාස්වර්ඩ් එකයි. එහෙනම් අපි එතනින් හමුමු. හරි, මම ලෙවල්ස් කීපියක් දැන් මතර හදාගෙන තියෙන්නේ. මේ වගේ ලෙවල්ස් හතරක් මම හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔයා කලින් ලෙවල් එකේ හදපු එක බලාගන්න හදනම් මෙතන තියෙන මේ රවුම වගේ තියෙන එක මත තියාගෙන උඩහ ලෙවල් එකට ගියාට පස්සේ ඕගොල්ලන් පේන ඇති කහපාට පොඩි ඩොට් එකක් එනවා. මගේ මවුස් එක කහපාට වෙලා තියෙන නිසා ඒක නම් එක්කල පේනික නැහැ. මම විශ්වාස කරනවා ඕගොල්ලන්ට පේනවා කියලා. ඒක මත එක පාර ක්ලික් කරපු ගමන් මම කලින් ඇඳපු එක ඕගොල්ලන්ට පේනවා. එහෙනම් ඕගොල්ලන්ට තව අත්දැකීමක් කියා දෙන්න, තවත් දෙයක් කියා දෙන්න. මෙතන අපිට පුළුවන් ෂේප්ස් ඇඩ් කරගන්න අපිට ඇඳීමකින් තොරව. ඉතින් අපිට ඒක ක්ලික් කරලා මල් නිව් ලෙවල් එකක් හදාගන්නවා. ඕකේ කරලා ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මෙතන දැන් මම මෙතන සර්කල් එකක් තමයි උඩහින් ඕගොල්ලන්ට පෙන්නනවා. සේරම ඉන්ස්ට්‍රක්ෂන් ටික සර්කල් එකක් තමයි මම සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම තික්නස් එක හාඩ්නස් එක ඕගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන්. දැන් මම මෙතනින් ඇඳ ගන්නවා. මේ වගේ පොඩි රව් ඇඳ ගන්න පුළුවන් ඕගොල්ලන්ට කැමති විදියකට. ඊට පස්සේ ඕගොල්ලන්ට කලර් කරලා මේක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ප්ලේ කරලා පෙන්නන මම ෆස්ට් බොක්ස් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔගලන්ට පුළුවන් මේ පැත්තේ තියෙන FPS කියන එක අඩු කරගන්න. නැත්නම් මේ වීඩියෝ එක ගොඩක් ෆාස්ට් තමයි යන්නේ. ඔගලන්ට ප්ලේ කරලා බලන්න. ඔගලන්ට ගොඩක් ෆාස්ට් තමයි බලා ගන්න පුළුවන්. දැන් මම FPS ගොඩක් අඩු කරනවා. මම FPS 5කට දාගත්තා. දැන් මම ප්ලේ කරලා බලන්න. ඔගලන්ට පේන ඇති මේ වගේ මම ඇඳපු ටික වෙන වෙනම වෙනස් වෙවි ඇදලා පෙන්නනවා. ඔයාට ඉතින් මේකට ආර්ට් පෑඩ් එකක් වුණත් පාවිච්චි කරලා තැහැකි. ඒ වගේම ඒකෙන් ඇඳ ඇඳ ලස්සනට ඔයාගේම පොඩි චිත්‍ර කතාවක් වගේ දෙයක් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් තමයි මේ ගැන සරලවම කතා කරන්න යන්නේ. ඉතින් මම මේකේ ටියුටෝරියල් එකක් නම් ගේන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් එච්චරයි මේ ගැන කතා කරන්න තියෙන්නේ. ඔයගලන්ට අර ඕනම එකක වගේ මේ ෆයිල් කියන එකට ගිහිල්ලා සේව් කරගන්න පුළුවන් ඔයාලට ඕන විදියකට. ඉතින් ඒ වගේ දෙයක් තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මොකද ඉතින් මගේ වීඩියෝ එක ගැන අනිවාර්යම පල්ලේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. හැබැයි මම එච්චර හිතන්නේ කමෙන්ට් එක ඕපන් වෙලා තියෙයි කියලා. මට එච්චර ෂුවර් එකක් නැහැ. මොකද මගේ කලින් වීඩියෝස් වල නම් කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඔයගලන්ට පේන ඇති මං ඒ කලින් දාපු වීඩියෝ එක 21 දෙනෙක් දැන්ට බලලා තියෙනවා. ඒක ගොඩක් එක්සයිටින් වෙන වීඩියෝ එකක් මං ඉතින්. ඒ නිසා තමයි මේක කට්ටිය එච්චර උනන්දුවෙන් ඒක බලලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මෙතනට අලුත් වීඩියෝ එකක් හම්බෙලා තියෙයි ඕපන් ටෝන්ස් එක ගැන. එහෙනම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් මේ රතු පාට බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් එකක් දෙන්න. ඒ වගේ දෙයක් කළා මට පොඩි සහයෝගයක් දෙන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝකින් හම්බ වෙමු කියලා අදට සමුගන්නවා. එතකන් සුබ දවසක්.